ඔබ දවසක් වේවා ශාන්ක්‍රේෂන් YouTubeු චනල් එකට හැම දෙනාම ආදනයෙන් පිළිගන්නවා වෙනද වගේම ඔබට වැදගත්වන උපාදිි පාටමාලාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අද අපි සූදානම් වෙන්නේ මෙම උපාධි පාඨමාලාව සම්බන්ධ සියලුම තොරතුරු වගේම මේ සඳහා නිවැරදි වයදුම් කරන ආකාරය අද වීඩියෝ එක මගින් ඔයා ලට දැනගන්න පුළුවන් ි බලමු මේ උපාධි පාටමාලාව සඳහා අයතුුම් කිරීමට අවශ්‍ය වන සුදුස්කම් ඇතුළුව නිවරදිව මේ සඳහා අයදම් කරන්නේ කොහොමද කියලා. මෙම උපාදි පාටමාලාව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විියෘථ විශ්වවිද්‍යාලය මගින්. උපාදිි පාටමාලාව වෙන්නේ කළමනා කරන අධ්‍යනවේදී ගෞරව උපාදිය. අපි බලමු මේ සඳහා අයතුම් කිරීමට නම් අවශ්‍ය වන මූලික සුදුසුකම් මොනවද කියලා. ඇතුළත්වීම සඳහා අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයෙන් ඕනෑම විශෂයධාරාවකින් එක්කවරකදි විෂයන් තුනක් ඔබ සමත්වී තියනට ඕන. එම සුදුසුකමඔබට නොමැතිනම් පළමු හා දෙවන මට්ටම් තුළ සම්මානාගේ හැටක් සහිතව ශ්‍රී ලංකා විියෘත්ත විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ඕනෑම පදනම් පාටමාලාවක් සමත්වී තිබීම. ඒමත් නැත්නම් ශ්‍රී ලංකා ව්‍යියෘත විශ්වවිද්‍යාලයේ මගින් පවත්වන ව්‍යවසායිකත්ව හා කුඩා ව්‍යාපාර කල්මනා කරනය පිළිබඳ උසත් සහතිකපත්‍ර හෝ සහතිකපත්‍ර පාටමාලාව සමත්වී තිබීම. එම සුදුසකමත් ඔබට නොමැතිනම් ඉහත සඳහන් කරපු සුදුසකම්වලට සමාන බවට. යෘර්ථත විශ්වවිද්‍යාලියය සනාතන සභහව මගින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ඔබට තියෙනට ඕන දෙදස් විසියක්ක දෙදස් විසි දෙක අපස උසස් පෙළ විභාගයට පෙනීසිට ප්‍රතිපල් ආපේක්ෂාවෙන් සිටින ශිෂ්‍යන්ටද මේ සඳහා යදුම් කරන්නට පුළුවන් අපස උසස් පෙල සහත්තික පත්‍රය උපාදි වැටසටහනට ලියාපදිංච වීමේදී ඔබ ඉදිරිපත් කරන්නට ඕන ඊළඟට අපි බලමු අයුදුම්පත් සම්බන්ධයෙන් මෝන් ඉදිරිපත් කරලා තියෙන කරනු මොනවද කියලා. මේ සඳහා ඔන් Onlineයින් ක්‍රමවේදය පාවිච්චි කරල පමණයි අයිතුම් කරන්න පොළුවන්. අයිතුුම්පත් නිකුත් කිරීමේ මුල් දිනේ වෙන්නේ දෙදහස් විසි දෙකේ අපප්‍රේල් මාසේ විසි හතරේ සිට අයිතුුම්පත් බාරගණු ලබෙන අවසාන දිනේ වෙන්නේ දෙදහස් විසි දෙකේ ජූනිමාසේ දහවන දින. මේ සඳහා පාටමාලා කාලය අවුරුදු හතරයි පළමු වසර දෙක සාර්ථකව නිම කළ අපේක්ෂකීන්ට කළමනාකරන උසස් ඩිප්ලෝමාව පිරිනමන බවත් සඳහන් කරලා තියෙනවා. මාධ්‍ය විදිහට පළමු හා දෙවන වසර උසස් ඩිප්ලෝමා මට්ටම ඉංග්‍රීසි සිංහල හා දෙමළ මාධ්‍යන්කෙන් පැවැත්වෙනවා. තුගන හා හතරන වසර පවත්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි. මීලාඟට අපි බලමු තෝර ගැනීම් කොහොමද වෙන්න කියලා. අපි හෙතින් සඳාන් කරපු ඇතුළත්වීම සුදසුකම්වල ශ්‍රී ලංකාවිියෘ්ධ විශ්වවිද්‍යාලය මගින් පවත්වන වවසායිකත්වය හා කුඩා ව්‍යාපාර කල්මනා කරන්නේ පිළිබඳ. උසත් සහතිකපත්‍ර හෝ සහතිකපත්‍ර පාර්ටමාලාව සමත්වෙලා ඉන්න කාණ්ඩට අයත් අයතුම්කරුවන් හැර. අපි සඳහන් කරපු සෙසු සියලුමයිතුම්කරුවන් දෙදා ස්විසි දෙකේ ජෝ නිමාසේ විසි හායවන දින පැවැත්වෙන තෝරා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිරන්නට ඕනම්. මේ සඳහා යතුම්පත් යොමු කරන්නට පුළුවන් වෙන්න ඔන්ලයින් ක්‍රමවේදයට පමණයි. මේ සඳ හායතුම් කිරීමට අවශ්‍ය වෙන ලිංක් එක මේ වීඩියක පල් හැතිෙන ඩිස්ක්‍රපෂන් බොක්් එකක් ඔයාලට ලබාගන්න පුළුවන්. අයිතුම්පත් ගාස්තුව වෙන්නේ රුපියල් හයසයක මුදලා. අයිතුම්පත් ගාස්තුව ගෙවීම ඔබ ඩෙබිට කාඩිකෙන් හරි එහමත් ඇත්තා ක්‍රඩිට් පැකුකාඩපත් මගින් හෝ. විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශය හෝ අධ්‍යන මධ්‍යස්ථානයකට මුදල් ගෙවීම මගින් ගෙවීම ඔබට කරන්නට පුළුවන්. මීට අමතරව මේ සම්බන්ධයෙන් වෙනත් තොරතුර. ඒවගේ වැඩිදුර තොරතුරවාලට දැනගන්න පුළුවන් මෙහි සඳහන් වෙන ලිපිනයට ගියාට පස්සේhttp.ac.lkBMg වෙත පිවිසීමෙන් මේ තොරතුර ඔබට දැනගණයට පුළුවන් ඒ වගේම මෝන්ගේ මහජන සම්බන්ධතා ආංශය වගේම කළමනා කරන අධ්‍යන පීට දුරකතනාක ලබා දල තියෙනවා ඒවාගේම මෝන්ගේ ලිපිනේ සඳහන් කල්ල තියෙනවා කළමනා කරන අධ්‍යන පීටය ශ්‍රී ලංකා වියෘර්ත විශ්වවිද්‍යාලයේ නාාවල නොගේ ගොඩ මේ සම්බන්ධයෙන් ඔබට වෙනත් ගෙටලුවක් තියෙනවන වීඩියෝ එක පල්යාාතියෙන කමෙන්ට් සෙක්ෂණ එකක් කමෙන්් කරලා ඔයාලගේ ගැටලූ නිරාකරන්නේය කරගන්න පුළුවන් මේ වගේ පාටමාලා වගේම ඔයාලට වැදගත්වන අධ්‍යාපනික තොරතුර සහ විවිධ රැකි අවස්ථාගෙන දැනගන්න ශාන්ක්‍රේෂන් YouTubeබ් චැනල්ල එක සස්කයිබ් කරන්න. සේලු දෙනාටම සුබදවසක් වේවා